දවසේ මම නීතිඥ මනෝජ් නානායක්කාර අපි අද දවසේදී ශ්‍රී ලංකා මානවහිමිකම් කමිෂන් සභාවට ආවේ විශේෂයෙන්ම පසුගිය 9 වෙනි මාසේ 27 වෙනිදා රාජ්‍ය පරිපාලන සුවිදේශ කටයුතු පළාත් සභාව පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කරනවා 4/2022 කියලා. ඒ චක්‍රලේඛනය මගින් විශේෂ වාරණයක් මේ අවස්ථාවේ ලබා දීලා තියෙනවා. ඒ තමයි රජයේ නිලධාරීන් විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම කියන කාරණේ වාරණ කිරීමක් කරලා තියෙනවා. इट अमतर ए चक्रलेखन एक्कम सौख्य अमात्यांशे लेखम वरया विसीन चक्रलेखन निकुत कर लतीय नवा जनमाद्य वित्त प्रकाश निकुत की रीम के मेकियन चक्रलेखन देखम हरहा मौन मेवस्था आयतन संग्रहाय विविध भगांति विविध छेद परिच्छेद मेघल उपयोगी कर उत्साह करण है भाई अभी बहुम पहदरी वकीय नवा वह मोन आयतन संग्रह तेहा तमय मे रटे श्रीलंका वे उत्तरीतर नीति वेच यदाशमसेटे श्रीलंका आंडुक्रम व्यवस्था एनिसा मे मोहते रटे उत्तरीतर नीति हटिटी पाविचकराने रटे दिन श्रेष्ठतम नीति हटिटी सलकाने मे रटे दिन आंडुक्रम व्यवस्था इतकोट मे आंडुक्रम व्यवस्था लबाजील तीन मूलिक ऐतिहासिक परिच्छेदे तुल सामान्य पुरवेश लबाजील तीन विशेष ऐतिहासिक तीन एतरी भाषणे सह प्रकाशने की रटवगेम समस्त लोकेम पिलिगत्त मूलिक ऐतिहासिक एनिसा मे चक्रलेखन हरह राज्य परिपालन स्वदेश अमात्यांशे लेखांबरया हो मे चक्रलेखने पादकरगानिमि सौख्य अमात्यांशे लेखांबरया निकुत्करण मे चक्रलेखन मगिन बे रजे सेवकियांगे सह विशेषम वैद्यवरु अतुलु सौख्य कार्यमंडलवर ए निलधारीन्गे කටවල් වහලා ඇත්ත ජනතාව දැනගන්න තත්වයට වාරණය කරන්න යටපත් කරන්න මර්ධනය කරන්න මේ කිසිම ලේකම්වරයට කිසිම නෛතික බලයක් නැහැ විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කරපු චක්‍රලේඛනේ පටන් ගන්නෙම මෙහෙමයි මහජන විශ්වාසය තහවුරු කර ගනිමින් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් සැපීම සඳහා නිවැරදි දත්ත මත පදනම් වූ සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් තොරතුරු විධිමත්ව महाजनया वित लबादी अत्यावश्यक हरियटम हरि हरियटम हरि पहुगिय अवस्था गणनावकदी सौख्य अमात्यांशे इहलपेले निलधारीन करपु माध्य साकच्चा मेरटे मिनिसु देखला तीनो मे जनमाध्य वेदी सहोदरियो देखला तीनो हबेई ए आपु अय कियपु उत्तर समहारक वेलाट उत्तर दी गन्न बेरुव अ वगे हिरवेच्च तें අපි අද රැස්වීමක් තියලා නෙමෙයි ආවේ අද අපිට දත්ත ටික එකතු කර ගන්න බැරුණා ඒ පුදුමාකාර බබ්බු මේක බබාලන්තය කියලා ඒගොල්ලෝ හිතන් ඉන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එළි නිලධාරීන් හිතන් ඉන්නවා මේ බබාලන්තය කියලා එතකොට ඒ බබාලන්තයට ගැළපෙන්න තොත්ත බබ්බුන්ගේ උත්තර ටිකක් මෙතනට අරගෙන එනවා හැබැයි අපි දන්නවා මේ රටේ මන්දපෝෂණය කියන බරපතල කාරණේ මේ කරලියට ගෙනාවේ මේ වෛද්‍යවරු ඒ වෛද්‍යවරු තමයි ඉදිරිපත් කරේ මේ රටේ ඖෂධවල බරපතල හිඟයක් තියෙනවා කියලා අපි අහන්නේ ඒ වගේ තොරතුරු ජනතාව දැනගැනීමේ තියෙන වරද මොකද්ද මේ රටේ රජය කියනවා නම් රටේ මන්දපෝෂණයක් නැහැ කියලා ඇයි අද වෙනකන් ඒ සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් කරලා නියමිත දත්ත ඉදිරිපත් කරන්න බැරි ඖෂධ හිඟයක් නැහැ කියනවා නම් ඇයි නියමිත දත්ත ඉදිරිපත් කරලා ඒ සම්බන්ධයෙන් ජනතාවගේ මතය නිවැරදි කරන්න බැරි නැහැ රජය දන්නවා මේ වෛද්‍ය නිලධාරීන් කියන කතාව ඇත්ත කියලා රජය දන්නවා මේ වෛද්‍යවරු රජයේ සේවකයෝ ඉදිරියට राज्य उत्साह वैद्य निलधारी प्रधान राज्य सेवके निर्वत वहगिन मेरटे जनता जीवित मरुकटे उत्साह मूलिक ऐतिहा भाषणे सह प्रकाशनी ऐतिह्य एवगेम रटे जनता वट शुद्ध ऐतिहा शुद्ध ऐतिहा निवरदि तुरतुर दनगनी मे ऐतिह एनिसा मे वगे चक्रलेखन गहला मे वैद्यवरुटमेव राज्य सेवकेंटमेव रजे निलधारींटमेव ओं सत्व तीयन अदहास प्रकाश क्री मे ऐतिह वारने करन्न किसी दुख तनत्यकुड ऐतिहा नैकिन कारणे मताई ऐ पदनाम बेलाती एनिसा बहुम पहले कि දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගැසට් රිවර්ස් කරගන්න දැන් ඩවිලා තියෙනවා. ගිය 23 වෙනිදා අධිආරක්ෂිත කලාප ගැසට් එක ගැහුවාම
විසිහතරවෙනිදාම අපි කිව්වා අපි ඔය ගැසට් එක රිවර්ස් කරනවා කියලා. ඒක වැඩි කල් යන කලින් කරා. ඊළඟට දැන් පුනරුත්ථාපන කාර්යාංශ 50 අවිල්ල තියෙනවා. මේ වෙනකොට පෙට්සම් 7ක් ශ්‍රේෂ්ඨාධිකරණය ගොනු කළා. ශ්‍රේෂ්ඨාධිකරණය එක විභාග කළා අවසන් කළා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ශ්‍රේෂ්ඨාධිකරණය මේ රටේ මිනිස්සුන්ගේ ඒ තියෙන අයිතිවාසිකම් ආරක්ෂා කරගනිමින් ඒ සම්බන්ධ නෛතික කරුණු කතානායකලාට දැනුම් දෙයි කියලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපි කියන්නේ මේ ඇවිල්ලා තියෙන ගෝඨාභයට වෙච්ච දේ නැවත වඩ වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා ගෝඨාභය ගෙදර ගිය අන්තිම මාස කීපෙ ගියා ඔබ බොහොම පැහැදිලිව අධ්‍යයනයක් කරන්න ඔබට දැනෙයි ඔබට තේරෙයි ගෝඨාභය ගෙදර ඇයි කියලා. ඒ නිසා නීතිය නවලා මිනිසුන්ගේ කටවල් වහලා මිනිසුන්ව මර්ධනය කරලා මිනිසුන්ගේ නැගී සිටින් යටපත් කරන්න උත්සාහ කරන වාරයක් වාරයක් පාසා මේ ජනතාව මේ වෛද්‍ය වෘත්තිකයෝ නීතිඥයෝ ඉංජිනේරුවෝ වගේ වෘත්තිකයෝ සහ මේ රටේ සාමාන්‍ය කම්කරුවාගේ සිට විධායක ශ්‍රේණිය දක්වා සමස්ත ජනතාව මේ රජයට විරුද්ධව නැගී සිටිනවා. ඒ නිසා නිවැරදි මාවතට ප්‍රවිෂ්ඨ වෙලා නිවැරදි තීන්දුව අරගෙන රට නිවැරදි දිශාවට ගෙනියනකම් මේ අරගලය හෝ මේ ප්‍රශ්න හෝ ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ තුට්ටු දෙකේ චක්‍රලේඛන ගහලා ජනතාවගේ කටවල් වෛද්‍යවරුන්ගේ කටවල් රාජ්‍ය සේවකයන්ගේ කටවහන්න බෑ. ඒ නිසා කරන්න ඕනේ ප්‍රශ්නේ ඉස්සෙල්ලා අඳුරගෙන ප්‍රශ්නෙට සැබෑ උත්තර දෙන එක. ඒ නිසා අපි බොහොම පැහැදිලි ප්‍රතිඥාවක් ලබා දෙනවා නීතිඥවරු විදියට. අපි වෛද්‍යවරුත් සමග අත්වල් බැඳ ගන්නවා මේ ප්‍රශ්නේදී. මොකද අපිට විශ්වාසයි ඔවුන් පෙනී සිටියේ මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් කියලා. මේ රටේ අහිංසක දරුවෝ වෙනුවෙන් කියලා. ඒ නිසා අහිංසක රෝගීන් වෙනුවෙන් කියලා. අසරණ භාවයට පත්වලා ඉන්න මිනිස්සු වෙනුවෙන් කියලා. ඒ නිසා ඒ වෙනුවෙන් ඔවුන් සත්භාවයෙන් ගන්නා සෑම ක්‍රියාවකදීම නීතිඥ ප්‍රජාව හැටියට අපි ඔවුන් සමග මේ සටනට එකතු වෙලා ඔවුන් සමග උරෙන්නුර ගැටිලා ඔවුන් සමග ශක්තියක් වෙලා අපි මේ සටන ඉදිරියට ගෙනihලා මේ සියල්ලක්ම අපි පරාජය කරනවා. බොහොම ස්තුතියි.